देवियन वहांसेट स्तुति वेवा लघु अव उदास विसी हतरवेनी अवृद्ध देवियन वहांस के समाधान प्रीतिय अद्दकिन पुलवां अवृद्धक वेवाई अपे आज्ञाव मगे सहोदर सहोदरी अद दवसे तपी अलुत अवृद्ध गट अतुल वेनकोट अपिट मे कालवल वलट सीमा वेला तमे अपी हबई दवस पता अपी मे सदा कालेट सूदानम वीमक मे पुलवे इनकोट अपी सिदु वेनो अपी දවසින් දවස අවුරුදු සති මාස පහු කරනකොට සිදුවෙන්නේ අපි දවස ගානේ සදා කාලයට ලං වෙනවා. යේසුස් වහන්සේත් එක්ක සදා කාලයටම ඒ සිටින කාලයට අපි ලං වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ උදාසනත් මම කැමති ඔබත් එක්ක කාරණාව බෙදාගන්න යසාය පුතේ 60 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳලා 22 වෙනි පදේ දක්වා. විශේෂයෙන්ම මේ කොටසේ අපිට කතා කරන සන්දර්භය තමයි යේසුස් වහන්සේගේ සදා කාලික පාලනයේ සිදුවෙන්න යන දේවල්. හැබැයි ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේගේ පාලනයට යටත් කරලා උන්වහන්සේගේ සම්පූර්ණ මෙහෙයවීම යටතේ අපි ජීවත් වෙනකොට මේ පොළවේදි අපි ඒ සදා කාලයේ භුක්ති විඳින්න යන කාරණාවල් මේ පොළවේදිත් අපි අත්දකිනවා. දැන් 18 වෙනි පදයට යනකොට ඒ කොටස කියනවා නුඹේ දේශයේ බලහත්කාරයේද නුඹේ සීමා ඇතුලේ නාස්තිය හා විනාශය ගැන තවත් අසන්ට නොලැබෙන්නේ බලන්න මගේ සහෝදරය සහෝදරිය මේ උන්වහන්සේගේ සීමාවල් ඇතුලේ නැත්නම් උන්වහන්සේගේ සෙනගගේ වාසස්ථානයේ උන්වහන්සේගේ සදා කාල පාලනයේ ඇතුලේ තියෙන්නේ මොකද්ද ආරක්ෂාව ඒ දිව්‍යමය ආරක්ෂාව දැන් අද අපිට තියෙන දිව්‍යමය ආරක්ෂාවක් නේ දෙවිඳුන් නියම කරපු දෙයක් කරන්න අපේ ජීවිතේට सिद्ध नैल शारीरिक आत्मे आरक्षा कन्दी उन्महांसे अभिमुखे उन्महांस सीमा वल्ले इन अठ अभी आत्मे उन्महांसे आरक्षा कर एक बैबल एक नोपेल आरक्षा कर उन्महांस समर्थ अवसान दवस दवागेम උන්වහන්සේගේ වචනේ ඒ 19 වෙනි පදයේ කියනවා තවත් ඉර සඳ අපිට එළිය දෙන්නේ නැහැ. මොකද අපේ ආලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. උන්වහන්සේගේ ආලෝකයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි අද අපි උන්වහන්සේව අදහන සෙනග හැටියට උන්වහන්සේගේ ආලෝකයේ තමයි අපිට යහපත අයහපත තේරුම් ගන්නත් අපි ඇස් එළිය කරලා තියෙන්නේ. ඉතින් අද අපි මේ උන්වහන්සේගේ ආලෝකය භුක්ති විඳිනවා මේ පොළවේ ඉන්නකොට. ඒ වගේම තුන්වෙනි කාරණාව යටතේ කියන වැළපීමේ දවස් කෙලවර වෙනවා. තවත් වැළපීම් නැහැ, තවත් හැඳීම් නැහැ. මේ පොළවේ මේ ඔක්කොම තියෙනවා. හැබැයි අපි මේ පොළවේ දෙවල් පහු කරනකොට අපි පහු කරන්නේ සදා කාල බලාපොරොත්තුවක් ඇතුව. මොකද අපි දවසකදී මේ වැළපීම, මේ හැඳීම, මේ දුක වේදනාව කෙලවර වෙන දවසක් අපිට එනවා. හැබැයි ඒත් එක්කම අපිට තින්නේ සදා කාල ප්‍රීතියක්. ඒ ප්‍රීතිය තමයි අපිට භුක්ති විඳින්න තියෙන දුක වෙනුවට සහ අවසානයේ ඒ කොටසේ කියනවා මා ගෞරවය ලබන පිණිස සදා කාලයටම පොළව භුක්ති විඳින්න යනවා කියලා 21 වෙනි පදේ දෙවිඳුන්ට ගෞරවය දෙන විදිහට අපි මේ පොළව භුක්ති විඳිනවා අපි සදා කාලයේදී දෙවිඳුන්ට ගෞරවය දෙන පිණිස අපිට ලැබෙන්න යන ස්ථානය සදා කාලික ස්ථානයේ භුක්ති විඳිනවා මේ පොළවේ ඉන්නකොට මේ අවුරුද්දෙත් අපි තීරණය කරගමු දෙවිඳුන්ට ගෞරවය මහිමය ලැබෙන පිණිස තමයි මම මේ පොළව භුක්ති විඳින්න යන්නේ. එතකොට උන්වහන්සේ කියනවා මම නියම කාලයේදී මේ දේවල් ඉෂ්ට කරනවා කියලා. ඉතින් එසේ කරන දෙවිඳුන්ට ස්තුති කරමින් අපි මේ අවුරුද්ද එසේ භුක්ති විඳිමු උන්වහන්සේගේ අභිමුඛයෙන්. ඔබට ජේසුස් පීටයි සුබ දවසක්.